පක්ෂයේ විදිහට අපේ මන්ත්‍රී කණ්ඩායම තීන්දුවක් ගත්තා අපි රෝජන පෙරමුණේ සම්මේලනයට යන්නේ නැහැයි. ඒ තීන්දුව තමයි ඔය කඩ කරලා තියෙන්නේ. ඒකට පියවර ගන්නද නැද්ද කියන එක මට තීරණය කරන්න බෑ. ඒක මධ්‍යම කාර්ය සභාව තීරණය කරන්න ඕනේ. ඉතින් ඔකට ගිහිල්ලා වැරදි කාර්යෝ වෙච්ච දිලන් පෙර මහත්තයයි මේ එස්.පී. සානාගේ මහත්තයයි මේ කප්පුලට මම බය වෙන්නේ නැහැ වට. ජනාධිපතිතුමාවත් අතහැරලා දාලා යන්න අපි සූදානම් නැහැ. මොකද අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මම ඡන්දේ ඉල්ලලා ආපු එක්කනේ ඡන්දේ දිල්ලා ආපු. ඡන්දේ ඉල්ලලා ගෙදර හිටපු මිනිස්සුම ගෙනල්ලා ජාතික ලැයිස්තුවෙන් පත් කරපු එකේ විපාක තමයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂක අද අත් විඳින්නේ. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීන්දුවත් එක්ක වැඩ කරන්න මිසක අපිට පුද්ගලවාදීව අපිට තීන්දුව ගන්න බෑ. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගන්න තීන්දුවේ තමයි අපි ඉන්නේ. අපි අතර තියෙන්නේ මේ අපේ පක්ෂයට අත්වන ඉරණම පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. මෙතන ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හේතු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්න අපි සූදානම් නැහැ. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙනවා නම් පක්ෂයට ගෞරවයක්, අපේ පාක්ෂිකයන්ට ගෞරවයක්, අපේ පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට ගිහිල්ලා දෙයනේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කතා කරන්න අයිතියක් තියෙන වැඩපිළිවෙලකට අපි යමු. මාධ්‍ය වාර්තා පළ වෙනවා මේ ජනාධිපතිවරණය පෙර මේ පළාත් සභා මැතිවරණය පැමිණේ කියලා. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු ටික ජනාධිපතිතුමා කරොත් කාල වේලාව තියෙනවා නම් ඒ ක්‍රියාත්මක වෙයි. එහෙම නැති වුණොත් ජනාධිපතිවරණයට පස්සේ පළාත් සභාව තියන්න පුළුවන්. මොකද මේ මත විමසීම තුල අනාගතේ හරි පළාත් සභා මැතිවරණයක් තියන්න තියෙන හැකියාව තියෙනවා. මෙහෙම තීන්දුවක් අරගත්තේ නැත්නම් ඊළඟ ජනාධිපතිවරණ ඉවරලත් ඒ ජනාධිපතිවරයා යටතේත් ආයි ආණ්ඩුවක් නැති වෙනවා. එතකොට ආයිත් මේක තියාගන්න හම්බෙන්නේ. ජනාධිපතිතුමාට මතේ විමසන්න විමසලා තීරණයක් ගන්න ජනාධිපතිවරණයට පස්සේ තියෙනවද කලින් තියෙනවද කියන එක මැතිවරණ කොමිසමට වාර දෙන්න. අපි කාරණා කීපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා එකතු වීමට. ප්‍රධාන වශයෙන්ම අපි හදපු ප්‍රතිපත්ති මාලාව පිළිබඳව අපි ඈත් එක්ක සාකච්ඡා කරනවා. ඒකට එකඟතාවය අවශ්‍ය වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති වෙන තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒකඟතාවයන් මත තමයි අපි තීන්දුව ගන්නේ.